second mission powered by Sampad Bank. සමාජ පරිසරික ගැටලු විසඳීම සිය පරමාර්ථය කරගත් සමාජ ව්‍යවසායකයන් සොයා යන සමාජ ආයෝජකයන්ගේ දෙවැනි මෙහෙයුම ඇත්පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම අපේ වික්‍රම සමාජ ආයෝජනය ලංකාවට හඳුන්වා දුන් මූල්‍ය ක්ෂේත්‍රයේ නිහඬ විප්ලවවාදියා ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලේ නිර්මාතෘ සහ ආසියාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ජාලේ සභාපතිත්වය දරන චන්දුල අපේ වික්‍රම තවත් සංවිධාන රැසක අධ්‍යක්ෂ ධූරය ඔබ වෙනවා ගාමිණී සපරමාදෝ ගිනි අලු මතින් නැගිට ලෝකයේ ජයගත් කලාකාමී ව්‍යවසායකයා ලෝකයේ ඉහළම පෙළේ ව්‍යාපාර සන්නාම සමග ගනුදෙනු කරන කෙන්ට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ගාමිණී සපරමාදෝ බොහෝ ඇසූ පිරු තැන් ඇති ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුන්දර චරිතයක් हर्ष पुरसिंह सिय पासल कालेदीम आरंभ कल तम व्यवसाय केटी कलकिन देवंत अंतर्जातिक व्यापारयक तक्बा दीवनु कल क्रियाशीली तरुण ताक्षण व्यवसाय क्या माइक्रो इमेज व्यापारी निर्मात्रु हर्ष पुरसिंह श्रीलंका बे तुरतुरु सह सन्निवेदन ताक्षण हकियावन ලොවටම හඬගා පෙන්වූ ආදර්ශමත් පුරෝගාමි රොමානිද සිල්වා අවුරුදු 60ක් තුල परंपरा हतरकट सेवय कल गौरवान्वित समागमक बन एलायंस फिनेंस आयतनीय नियोजनीय करण रोमानी मूल्य क्षेत्रे अवुरुदु विसि हतकट वडा फलपुरुद्दक एति दक्ष व्यवसायकी උපුල් දරණගම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජයකෙහෙළි දැංගූ මිත්‍රශීලී උත්සාහවන්තයා දේශීය සහ ජාත්‍යන්තර ඇගීම් වලින් පිදුම් ලද රුපියල් මිලියන දහස් ගණනක වාර්ෂික ආදායම් උපයන සිසුන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දෙන හොරයිසන් අධ්‍යාපන සමූහයේ निर्मातृ सह सभापति उपुल दरण गम पियवरेन पियवर सार्थक ओ दक्ष व्यवसाय के स
සම්පත් බැංකුවේ සවි බල ගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි මෙහෙයුමට අද එන සමාජ ව්‍යවසායකයන් අපි හඳුනා ගනිමු. ඇත් පවුරේ අපේ පරමාර්ථය තමයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරන ක්‍රමය හොඳ අතට වෙනස් කිරීම. ඒ සඳහා ඔබට අවශ්‍ය දැනුම සහ පන්නරය ලබා දීම අපේ ප්‍රධාන අරමුණක්. අද ඇත් පවුරේ පළවෙනි සමාජ ව්‍යවසායකයා අනුරාධ අමරසිංහ කොටහේන. අයිබෝන් ඇත් පවුරේ සියලුම සමාජිකයන්ගේ අවසරයි. මම අනුරාධ අමරසිංහ ආවේ කොටහේන කොළඹ දිස්ත්‍රික්කෙල ඔබමා ඉදිරියේ මේ උතුරු කොළඹ ආසනයෙන්. මීට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර ව්‍යාපාර සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියක් ඕස්ට්‍රේලියාව අවසන් කරලා ඒ උපාධියෙන් පස්සේ නිදහස් අධ්‍යාපන පෝෂණ පුද්ගලිකයෙක් මම ලංකාවට එනවා. ඒ ලංකාවට ඇවිල්ලා අද අපේ රටේ දැවැන්ත ව්‍යවසනයක් දිගින් දිගටම සිද්ධ වෙනවා. මේ සම්බන්ධව දිගින් දිගට මාධ්‍ය වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන වාර්තා අනුව අද ලංකාවේ වස විසෙන් පිරුණු පොල්තෙල් මේවැනි පොල්තෙල් අනුභව කිරීමෙන් සිද්ධ වෙන්නේ පිළිකාකාරක හෘද රෝග කොලෙස්ටරෝල් යන ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. මේ සෞඛ්‍ය ගැටලු ප්‍රශ්න දිගින් දිගටම ඇති වෙද්දී නිදහස් සෞඛ්‍යය තියෙන අපේ වගේ රටකට මේ පුංචි රටට මේක වරුත්තු දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබියද මාත්මගේ අම්මාත් රජරාජ හෝල්ඩින්ග්ස් කියන සමාගම ඇති කරලා ඒකේ පරමාර්ථය වෙන්නේ වෙළඳ පොළට ගුණාත්මක භාවයෙන් පිරිසිදු පොල්තෙල් ඉදිරිපත් කිරීමයි. දිගින් දිගට මේ ප්‍රශ්නයට විසඳුම ඒක කියලා අපි තීන්දුව කෙරුවා. ඒ තීන්දුව කරලා ඔබතුමාලගේ බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 5ක ආයෝජනය සමග 120ක කොටස්. දැන් ඔබතුමා සහ ඔබතුමාගේ මෑණියන් මේ ව්‍යාපාරය කරගෙන යන, يعني ඔබනේ ඔබ මේ ඔයිල් මිල් එකක් තියෙනවද මේ නිෂ්පාදනය කරන්න? අපි දැනට මැෂින් 3ක් පර්චේස් කරලා තියෙනවා. ඔව් 3ක්. ඒ මැෂින් 3 පර්චේස් කරලා අපි නිෂ්පාදනය කරද්දී ඔබතුමාගේ පොල් වත්තක් තියෙනවා. කොහෙද තියෙන්නේ? දිවුල පිටිය ආසයි. ඒ පොල් වත්තයි ඒක තමයි මේ ඔයිල් මිල් එකක් තියෙන එතන. ඔයිල් මිල් එක තියෙන කොළඹ. ඔයිල් මිල් කොළඹ තියෙන. කොළඹ තියෙන්නේ කොටහේනේ. ඔව්. අපේ පොල් වත්ත තියෙන දිවුල පිටිය. ලක්ෂ 5න් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? තව මැෂින්වත් දෙකක් ආයෝජනය කරගන්න. ඒ ආයෝජනය කරේ මොකද එතකොට දරිද්‍ර මේ කෝපරේෂන් මේක ප්‍රොඩක්ෂන් එක වැඩි කර ගන්න පුළුවන්. ඒ වැඩි කරගෙන යන්න මේ දැනට වෙළඳ පොළට කොහොමද ගෙනියන්නේ මේ? දැනට දැන් මං ජීවත් වෙන මේ උතුරු කොළඹ ආසනේ තියෙන කොටහේන මෝදර මට්ටක් කුලිය කියලා. මේවල අපි දන්න ඇලට word of mouth. ඒ වලින් අපි ප්‍රචාරණය කෙරුවා. ඒ කරද්දී හොඳ ප්‍රතිචාරයක් එන්න ගත්තා. අපි හිතපු නැති විදියට. ඒක අපි බලාපොරොත්තු තව මැෂිමක් දෙකක් අරගන්න. ඒ අරගෙන යන්න. ඒකට තමයි මේ සහතිකේ මට ගොඩක් වැදගත් වුණා. පොල් සංහත අධිකාරියෙන් දුන්නා. ඒගොල්ල ලියාපදි සහතිකේ දුන්නා මට. ඔබින් සමාජයට ඍජු ලැබෙන ප්‍රයෝජනෙ මොකද්ද මේන්? ඒක ඒ තමයි ක්වොලිටි ස්ටෑන්ඩඩ් එක. ඔයාගේ පොල්තෙල් වල තියෙන හොඳ ගතිගුණ, හොඳ ගුණාත්මක භාවය, එහෙම නැත්නම් ඒක ඇතුලේ අන්තර්ගතය, ඒකේ තියෙන ප්‍රොපර්ටිස්, ඒ සියලු දේ මට වැටහෙනවා. නමුත් ඒක බිස්නස් මොඩල් එකක්. නමුත් මම දකින්නේ ඍජු කොහොමද මේකින් සමාජය උදාහරණයක් විදියට ඔබ මේ නිෂ්පාදනය කිරීම සඳහා යොදවාගන්නේ කොයි විදිය අයද? ඒ අය තුලින් සමාජයට සිදුවන ප්‍රයෝජනය මොකද්ද? ඒක මට පොඩ්ඩක් අවබෝධ කරගන්න. දැනට යොදාගෙන තියෙන කැෂුවල් ඉන්න එක්කෙනයි. එයාට මේ වෙනම පුහුණුවක් ලැබලා දුන්නා. ඒ පුහුණුව ලැබලා දීලා අපේ පෞද්ගලික විශ්වාස කරපු දෙයක් තියෙනවා. එයාට උනත් කිව්වා ඉදිරියේදී 10%ක්වත් අවම ප්‍රමාණය ඉතුරුක් කරන්න ඕනේ යාගේ පඩියෙන් කියලා. නමුත් මම බලාපොරොත්තු වෙන අර සමාජ ව්‍යවසායකයා ඔබතුලා මම දකින්නේ නැහැ. මම දකින්න හොඳ බිස්නස් මොඩල් එකක්. අනිත් එක ඔබ වැනි තරුණයෙක් මමත් උදව් කරගෙන අධ්‍යාපනයේ හරියට. නමුත් මම දකින්නේ බිස්නස් ඔබ ව්‍යාපාරිකයෙක්. මම බලාපොරොත්තු වෙන සමාජීය ව්‍යවසායකයා මම ඔබතුලා දකින්නේ නැහැ. සමාවට ඉදිරියට මම දකින්න පුළුවන්. නමුත් මම අද දකින්නේ නැහැ. ඒ නොදකින්න නිසා මේ මොහොතේ මම ඔබ සමග ආයෝජනය කරන්නේ නැහැ. නමුත් මම ඔබට අතිශයින් සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වැඩේ කරගෙන යන්න. මෙවැනි දේවල් තවත් මාකට් එකේ තියෙනව නේද? මේ වගේම පොල්තෙල්, මේ වගේම ගුණාත්මක භාවයෙන් එළියට එන පොල්තෙල් ඔබ කියනවාද එහෙම එකක් ඇත්තෙම නැහැ කියලා? නෑ, ඔබතුමාට පුළුවන් නම් පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සහතික ඉල්ලලා බලන්න. කාගෙත් ළඟ නැහැ. පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සහතික දෙන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා තැන බලලා ඒගොල්ලෝ ලැබ් ටෙස්ට් කරුවාට පස්සේ.
විවිධාකාර තෙල් වර්ග තියෙනවා පොල් තෙල් කියලාත් විවිධාකාර දේවල් තියෙනවා දිගින් දිගට මාකට් එකේ දැන් ප්‍රචිතල බ්‍රෑන්ඩ් වලින් තියෙන එකකවත් ඔය සහතික අරන් නැහැ කියලා ගොඩක්ක නැහැ සහතික අරගෙන නැහැ CD එකෙන් සර්ටිෆයි කරපු එකම පොල් තෙල් එක මේක කියලා නෑ මේක නෑ තව කිහිපයක් වැඩිය නෑ තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ දැන් මේකේ පොල් තෙල් ලීටරයක් කීයක් වගේ වෙනවද ඒක කියලා මාකට් එකේ 750 බොට්ල් එක මිලිලීටර 750 ඔව් ඒ වගේ එකක් ගියා 400 440ක් වගේ ඒ වගේ ගානකට තමයි ඒ වගේ ගානකට ගියා අපි උපරිම ගුණයක් තියෙන පොල් තෙල් බෝතලයක් එළියට දාන එක හොඳ දෙයක් නමුත් මට පේන්නේ නැහැ මෙතන මේ සමාජ සුබලපෑමක් සෞඛ්‍ය ගැටවල වලට විසඳුමක් එනවා එම ඒක ඒක ලොකු ඒක මේක අනිත් එක ඉතින් හරි එහෙම ඒ ආ වක්‍රාකාරව තියෙනවා නමුත් ඒක මට ගැළපෙන මම හොයන જાතියේ සමාජ ව්‍යාපාරයක් නෙමෙයි මට මේ අවස්ථාවේදී මේකට මේ ආයෝජනය කරන්න වෙන්නේ නැහැ මටත් පෙනෙන්නේ කිසියම් ප්‍රබල සමාජීය ප්‍රතිලාභ පේන්නේ මට මේ ආයෝජනය කරන්න ඒක නිසා මම ආයෝජනයෙන් ඉවත් වෙනවා ඒත් ඔබට සුබ පතනවා ඔයි සර් මම කැමති ඔයාලට යෝජනා කරන්න මම දැනට ඔයාලට මුල් අවස්ථාවේදී ලක්ෂ දෙකහමාරක් ආයෝජනය කරනවා හරිද එතකොට ඊට පස්සේ ඒකේ එන ප්‍රගතිය මත ඉදිරි ටික ඉස්සරහට යන්න අපි බලමු ඔයා ඒකට කැමති නම් ඔයාලට පුළුවන් කල්පනා කරලා කියන්න ඒ ලක්ෂ දෙකහමාර උපුල් මහත්මයා 120කට නෑ දැන් ඔය ලක්ෂ දෙකහමාරක් කියන්නේ භාගයක් භාගෙන් 110 එනිසා මම 110ක් දැනට ඉන්වෙස්ට් කරනවා ඊට පස්සේ අපි බලමු මේක ප්‍රගතිය බලලා ඉතුරු ටික බලමු හරි කැමති උපුල් මහත්මයා සෞඛ්‍යම ගැටලුවක් දිගින් දිගටම බෝන වන රෝග කියලා එදා හඳුන්වපු දේවල් අද බෝන රෝග තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. පොල් තෙල් කියන එක මාධ්‍ය සමාජ මාධ්‍ය හැමදේම දැන් කතා කරන්න පටන් අරන් තියෙනවා. මොකද ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ඇවිල්ලා තියෙනවා. මේ අනුරාධ හදන්නේ මේ ගැටලුවට සුළු හරි පිළියමක් දෙන්න. ඒක තමයි ඔබේ අරමුණ. එහෙම තමයි ඔබ සමාජ ව්‍යවසායකෙක් වෙන්නේ. ඔව් මොකද අපි වගේ දියුණුවෙන් පවතින රටකට නිදහස් සෞඛ්‍ය සේවා තියෙන රටකට මේ වයිනේ ජනතාව මානව සම්පත දිගින් දිගටම ලෙඩ වෙන්න ගත්තොත් අපිට බෑ අපේ රට දියුණු කරන්න. උදාර පරමාර්ථයක්. ඒක තමයි සමාජ ව්‍යවසායකෙක් සතු වෙති ගුණාංගය. ඔබතුමාට ජය. ජය. හොයිසද. At Power Second Mission. At Power-ේ ඇතුන් එකතු වෙලා ඉන්නේ අලුතෙන් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබට අවශ්‍ය කරන ආයෝජනය සහ අනුශාසනය ලබා දෙන්න. ඒ නුපරිම ප්‍රයෝජනය ගන්න ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල පානදුර අයිබෝ සුබදවසක් වේවා මම මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මම කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 40ක් පමණ සේවය කළා තියෙනවා මගේ ශාස්ත්‍රීය අධ්‍යාපන මනෝවිද්‍යාව පෞරුෂ වර්ධනයේ ප්‍රජා සංවර්ධනයේ චරිත වර්ධනයේ පුද්ගල පෞරුෂ වර්ධනයේ මම විශ්වවිද්‍යාල දේශන කරන අතරතුරම ලංකාව පුරාම විවිධ ආයතනවල පුද්ගල පෞරුෂ වර්ධන නම් දේශන පවත්වලා තියෙනවා පොත් ලියලා තියෙනවා 100කට විතර ආසන් සංඛ්‍යාවක් සේරම ධනාත්මක මනෝවිද්‍යාව සම්බන්ධව මොකද ලෝකයේ තියෙන අලුත් ප්‍රවණතාවයක් මේ පුද්ගල රටක් දියුණු කරන්න පුද්ගලයෙක් දියුණු කරන්න ආයතනයක් දියුණු කරන්න කැපිටල් හතරක් ගැන කතා කරනවා ප්‍රාග්ධන හතරක් ගැන එකක් තමයි
economic capital එක ඒක traditional economic capital එක සාම්ප්‍රදායික ආර්ථික මූලධනය අනිත් එක තමයි social intelligence සමාජ ප්‍රාග්ධනය කොච්චර දුරට මේ අපිට සම්බන්ධතාව පවත්වන්න පුළුවන්ද අනිත් එක human capital කියනවා ඒකට කියනවා කොච්චර අධ්‍යාපනය අධ්‍යක්ෂීම් තියනවාද මේ හතර වෙන එක තමයි positive psychological capital කියන එක මේක කවුරුවත් ලංකාවේ පාවිච්චි කරන්නේ නැහැ ධනාත්මක මනෝවිද්‍යා කැපිටල් එක නැතුව ආයතනයක් දුවන්න බෑ පුජ්‍යලයකට දිනු වෙන්න බෑ රටකට දිනු වෙන්න බෑ ඒතර මගේ උත්සාහය තමයි මෙන්න පොසිටිව් සයිකෝලොජිකල් කැපිටල් කියන එක දිනු කරන්න මම 980 ඉඳලම මේ සඳහා කටයුතු කරලා තියෙනවා ඒ 980 ඉඳලම මම පොත් පරිවර්තනය කරලා තියෙනවා අපිට ඉන්නවා දැනටමත් සයිප්‍රස්ේ කොරියාවේ ඉතාලියේ මැදපැදික රටවල් වල උඟක් ක්ලෑන්ස් ලා ඉන්නවා ඒගොල්ල කැමති සිංහලෙන් ඉගෙන ගන්න ඒගොල්ල සල්ලි තියෙනවා අන්තර්ජාතික අන්තර්ජාල පහසුකම් තියෙනවා කරන්න දෙයක් නැතුයි හැබැයි ඒගොල්ල මුදල් උපයනවා මුදල් ටික නාස්තික මුදල් පාවිච්චි කරන්න හැටි දන්නේ නැහැ ඊළඟ නුඟක් මත්පැන් වලට යනවා මත්ව දුර නුඟක් ඇදලා තියෙනවා ඒකට හේතුව අර පොසිටිව් සයිකෝලොජිකල් කැපිටල් කියන එක දන්නේ නැති ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද මුදල් පරිහරණය කරන්නේ කොහොමද ජීවිතය සාර්ථක කරගන්නේ මුදල් පවත්වා ගන්න කොහොමද හදිසියේ ඔරොත්තු දෙන්නේ කොහොමද ගැටලුවක් ආවම ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද මෙන්න මේ කොටස තමයි මම දිනු කරන කටයුතු කරන්නේ ඒක තමයි මගේ ඉලක්කය ඒ සඳහා මම ලොකු ගාණක් නෙවෙයි 1 මිලියන ක විතර ආධාර මුදලක් තමයි බලාපොරොත්තු වෙන්නේ 10% ක විතර කොටස මුදලක් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ ආදායමක් ලබන මොඩලයක් බර්ත්මා සකස් කරලා තිනවනේ ඔව් අනිවාර්යයි මට දැනගන්න ඕනේ මේ කන්ටෙන්ට් එක කොයි විදියටද හදන්නේ දැන් මේක ඔඩියෝද වීඩියෝද මොකද්ද මාධ්‍යය ක්‍රම තුනක් පාවිච්චි කරනවා එකක් තමයි ඉස්සල්ලාම ටෙක්ස්ට් එකක් පාවිච්චි කරනවා ඊළඟට ඔඩියෝත් තියෙනවා වීඩියෝත් තියෙනවා එතකොට අපි පාඨමාලාව මොඩියුල් 4කට බෙදලා තියෙනවා මොඩියුල් 4ේ පාඩම් 4 16ක් තියෙනවා මේක ටැබල් මගිනුත් යවන්න බලාපොරොත්තු වෙනවා ඉන්ටර්නෙට් හරහා අපි පාස්වර්ඩ් එකක් දෙනවා එයාට ඒකෙන් තමන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රොෆෙසර් කිව්වා මේක මේ තැපැල් මගිනුත් යවනවා කියලා එතකොට කොපි කරගන්න පුළුවන් නේ මිනිස්සු නෑ අපි අපේ ප්‍රශ්නයක් නෑ තැපැල් මගින් කරගත්තත් මත අපි සහතිකයේ දෙන එක්කනට අපේ ලියාපදිංචි වෙන එක්කන තමයි අපි යාට වර්ක්ෂොප්ස් තියෙනවා මාස දෙකක් සැරයක් ඒගොල්ලෝ එකතරලා එකතු කරලා ඒගොල්ලන්ට වැඩසටහනක් තියෙනවා ඒ වැඩමුළුවට එන්න කොහොමද පිටරට ඉන්න අයට කොහොමද ඒක පිටරට ඉන්න අයට ඒක වෙනත් ක්‍රමයක් අපි කල්පනා කරලා ඒගොල්ලෝ අපි ස්කයිප් කරා දැන්ට එහෙම ක්‍රමශිල්ප ලෝකේ තියෙනවා පාරිභුක වෙන්නේ කවුද කස්ටමර්ස් ලා අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන හොඟක් අය ඒ කියන්නේ අවුරුදු 17 අපි සාමාන්‍ය පෙර මට්ටමේ සිංහල කරන්න පුළුවන් නම් අපි ඒගොල්ලන්ට ඕනේ කරු පුළුවන් ඒක අවුරුදු 18 ඉඳලා 67 දක්වාත් කරන්න පුළුවන් දැනට ඔබතුමා එක්ක මේ මේ වැඩසටහන සඳහා කී දෙනෙක් විතර සම්බන්ධ වෙලා ඉන්නවද? දැනට ප්‍රධාන වශයෙන් සම්පත් මේ අපි මම තමයි ප්‍රධාන සම්පත් පුජ්‍යලය. ඊට අමතරව අපේම පාඨමාලා හදරලා දැනට උසස් උපාධි කරපු අය 6 දෙනෙක් ඉන්නවා. අත්පවුරේ ඍජුව මේ ඔබතුමාගේ මේ ව්‍යාපෘතිය එකඟයි. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මා බලාපොරොත්තු වෙන්නේ මම ඔබතුමාතුලින් දකිනවා. මම පුද්ගලිකව කැමතියි ඔබතුමාට ආයෝජනය කරන්න. ඒ වගේම මගේ මේ ඉන්න සහෝදර අනිත් ආයෝජකයෝත් කැමති නම් අපිට පුළුවන් එකඟව මූලිකව මේ සඳහා ආයෝජනය කරන්න. තොට ලොන්ච් කරලා ගොඩක් කලද? මෙහෙමයි දැන් අපි අර පුජ්‍යලිකව වැඩමුළු පවත්වනකොට දැන් අවුරුදු අපි කණ්ඩායම 20ක් ට්‍රේන් කරලා තියෙනවා අවුරුදු 18ක් විතර තිස්සේ අවුරුදු එක ගානේ. දැන් මේකෙදි මාස 4කට තමයි මේ පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. ඒක මාස 4කදී ඒ කොටස ඉවර වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉවර කරේ නැත්නම් මාස 6ක් දක්වා ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. නැත්නම් අලුත් රෙජිස්ටර් එකක් ගන්න වෙනවා. මේ පාඨමාලාව ජාත්‍යන්තර වෙළඳපොළට අපේ ලංකාවේ ඉන්න ප්‍රධාන වශයෙන්ම මේක කරන්නේ සිංහලෙන්. සිංහලෙන් මොකද මම මැද පෙරදිග ඉස්රායිල් ඊළඟට සයිප්‍රස්ේ තායිලන්ත වගේ ඕස්ට්‍රේලියාවෙත් සිංහලෙන් ගුවල්ලා තියෙනවා කොරියාවෙත් කරලා තියෙනවා ඒගොල්ලන් මේ සිංහලෙන් යන පාඨමාලාවක් නැහැ ඉංග්‍රීසියෙන් තියෙනවා හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන එකුණත් ඒගොල්ලෝ ගන්න නැහැ එතකොට සිංහලෙන් යන ඒගොල්ලෝ හරි කැමති ඒගොල්ලෝ සල්ලි තියෙනවා ඉන්ටර්නෙට් තියෙනවා ඒගොල්ලන්ට ක්‍රමයක් නැහැ හැබැයි ඒගොල්ලෝ උපයන මුදල් නාස්ති කරනවා ඒ වගේ දේවල් අඩු කරන්න පුළුවන් මේක අනිවාර්යයි ඇත්තට මම කැමති මේ පොඩි යෝජනාවක් කරන් මම මේ 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 සම්බන්ධ දේ මේ 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 කියන්නේ e-learning ගැන සෑහෙන හොඳ දැනීමක් තියෙනවා මට මම මේ අපේ ඇත්තට මගේ ආයතනයේ තියෙනවා අපේ පාවිච්චියට හදපු e-learning සම්පූර්ණ පද්ධතියක් මට ඒක ඇත්තටම මේකට දෙන්න පුළුවන් ඒක මිලියන ගාණක් වටින වැඩසටහනක් කිසි දෙයක් හදන්න දෙයක් නැහැ ඔය තියෙන ඔක්කොම කන්ටෙන්ට් දාලා මුළු ලෝකෙ වටේම ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් සර්ටිෆිකේට් issue කරන්නත් පුළුවන් ටෙස්ට් කරන්නත් පුළුවන් ඔක්කොම සංකල්ප අවශ්‍ය කරන ඒවා තියෙනවා මම කැමති ඒ ප්ලැට්ෆෝම් එක මහාචාර්යතුමාට ලබා දෙන්න ඒකෙන්
ඇත්තටම කිව්වොත් මේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන ව්‍යුහයේ සම්බන්ධ දේ මේ සම්පූර්ණ වෙනවා ඊට පස්සේ එහෙම මේ CD වල දාන්න ඕනෙත් නැහැ මේක හරහාම මේක ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් එක එක platform එකක් හැටියට ඊට පස්සේ ඒක සදාකාලිකව තියෙනවා ඕනේ තරම් කට්ටියට ඇවිල්ලා මේ ලියාපදිංචි වෙලා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මම කැමති ඒ ඒ ඒ හා සම්බන්ධ වෙලා ඒක ඩොනේට් කරන්න නමුත් ඊළඟට ඕනේ වෙනවා ඇත්තට මේකට මේ මේ අනිකුත් වියදම් සඳහා වියදම් මේ මුදල් ඕනේ වෙයි ඒකට මං හිතන්නේ අනිත් අතට කැමති නම් ඉන්වෙස්ට් කරන්න සුළු වෙලාවක් දෙන්න පුළුවන්ද සුළු මොහොතක් අපි පස්සනට පොඩ්ඩක් කතා කරමු සුළු මොහොතක් ඔක්කොම අපේ යෝජනාව මෙහෙමයි වටිනාකම මිලියනෙයි ඒ මිලියනිය සඳහා අපිට 120ක වටිනාකම කොටසක් අවශ්‍යයි ඒක යන්නේ මේ විදිහටයි හර්ෂගේ සම්පූර්ණ මේ යොමු කිරීම එතුමාගේ මේ platform එක ඔබතුමාට දීම වෙනුවෙන් 10ක් හර්ෂට ඉතුරු 10ම අපි හතර දෙනා වෙනුවෙන්. ඇතර ඔබතුමාට මෙතෙන්දි ලැබෙන්නේ මිලියන 5ක ලක්ෂ 5ක මුදල් සහ ඊට වැඩි හුඟක් වටිනාකමින් වැඩි platform එකක්. ඒ සඳහා අපිට අවශ්‍ය කරන මේ 120ක කොටස් ඔබතුමා කැමතිද? ඔබතුමාට පැහැදිලිද මම කියපුව නැත්නම් මම ආයෙත් පැහැදිලි කරන්නද? හැබැයි මම 10ක් තමයි බලාපොරොත්තු හිටිය දෙන්න. මොකද මේ කියන්නේ මූලධන එච්චර කියන්නේ ව්‍යාප්ත වෙන වැඩි වෙනකොට 10 මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි කියලා මම හිතන්නේ මොකද අනිවාර්යයෙන් අපිට 1000ක් 2000ක් 3000ක් විතර ඉස්සරහට බැඳෙනවා ඒ බැඳෙනකොට 10ක කොටස් තමයි මම දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා තව ඕනනම් 2ක් 3ක් වැඩි කරගන්න පුළුවන් ඒ වැඩිම තමයි අපි කණ්ඩායමක් ඇටි කතා කරලා ඇවිල්ලා තියුනේ ඒගොල්ලෝ කිව්වේ 12 13න් එහාට යන්න එපා කියලා මට 15කට එහෙමනම් අපි එන කමක් නැහැ ඒ මොකද මට ඊට උඟක් වටින ඔබතුමාගේ කාර්යය මට ඒක තමයි අවශ්‍යම දුරේ ප්‍රශ්නේ ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න අවශ්‍ය සියලුම දැනුම සහ පහසුකම් සහ අත්දැකීම් ලබා දෙන්න පොරොන්දු වුණා මම හිතන අපි අපේක්ෂා කරේ ඒකයි ඒක හිතුවරත් වැඩිය 100%කටත් වැඩිය සාර්ථක වුණා බොහොම හොඳයි නැවත වරක් ඔබතුමාට ජය බොහොම ස්තුති සහ ඔබතුමාගේ මේ කාර්ය කාර්තව්‍ය අතිශය සාර්ථක වේවා කියලා අත්පෞරේ අපෙන් සුබ පැතුම් බොහොම ස්තුති අත්පෞර සෙකන්ඩ් මිෂන් ඔබ දන්නවා අත්පෞරේ ඇතුන් ආයෝජනය කරන්නේ ඔවුන්ගේම පෞද්ගලික ධනය මිසක් වෙන කාගෙන්වත් දෙන මූල්‍ය පරිත්‍යාග නොවේ ඒ තමයි අපේ ඇතුන්ගේ විශේෂත්වය අත්පෞරේ මීළඟ සමාජ ව්‍යවසායකයා අජිත් ප්‍රියංක කුරුණෑගල අයබෝන් අත්පෞරේ අවසරයි මගේ නම අජිත් ප්‍රියංක දැනට අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් වශයෙන් සේවය කරනවා මගේ නිර්මාණයේ නව නිර්මාණයක් ඉලෙක්ට්‍රොනික ආරක්ෂක පද්ධතියක් ඒකේ විශේෂත්වය වෙන්නේ හොරෙකු යම් ස්ථානයක ඇතුල් ස්ථානයකට ඇතුළා මිනිස් ජීවිතයකට සර්ජනය කරන විට ඒ ඇතුල් බලහත්කාරයෙන් ඇතුල් වෙච්ච පුද්ගලයාට වාචිකව අවවාදයක් කරනවා මේ වැඩේ තවදුරටත් කරන්න එපා ඔබ
දැනටවත් ආරක්ෂක අංශවලට ඔබ කොටුවේ අවසන් කියලා වාචික අවවාදයක් කරන්නේ ඒත් එක්කම ස්වයංක්‍රීය පණිඩය වෙනවා ඒ ආරක්ෂක අංශවලට සහ මේ ගොඩනැගිල්ලෙන් පිටත ඉන්න සියලුම පුද්ගලව දැනගන්නවා මෙතන යම් තර්ජනයක් හානියක් වෙන්න තියෙන බව ඒ අවස්ථාවේදී හොරා ඒ බලහත්කාරයෙන් ඒ තැනට ඇතුළත් පුද්ගලයා ගේ මානසික ඒකාග්‍රතාවයේ බිඳ බිඳලා යන වැඩේ කරන්න තවදුරටත් මේ වැඩේ කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා මොකද දැනගන්නවා මේ ආරක්ෂක අංශවල දැනටවත් මේ පණිඩේ ගිහින් තියෙන්නේ මේ කියන පණිඩේ මම මගේ නව නිර්මාණ ඒකයි මේක වාහන වලටත් යොදා ගන්න පුළුවන් ගොඩනැගිලි බැංකු වැනි ඕනම ආයතන නිවෙස් වැනි ඕනම ආයතනකට යොදා ගන්න පුළුවන් ඒ වැඩි දියුණු කර ගැනීමට ඔබතුමාලාගෙන් ආයෝජන බලාපොරොත්තු වෙනවා මම ලක්ෂ 5ක පමණ ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් 120ක කොටස් ලබා දීමට එකඟ වෙනවා දැන් ඔබතුමා කියන්නේ මේකේ මේ සමාජයට වෙනස් බලපෑම් පිළිබඳ මේකේ සර් මේ යම් ස්ථානයකට බලහත්කාරකම සිද්ධ වෙනකොට ජීවිත තර්ජනයක් වෙන්දයක් කරන්න උත්සාහ කරනකොට ගොඩක් අවස්ථාවල වෙලා තියෙන්නේ බලහත්කාරයෙන් ඇතුළේ පුද්ගලයා දන්නේ නැහැ මෙතන මේ එයාට වෙන අනිසි බල එයාට නීතිමය පැත්තෙන් සිද්ධ වෙන අනිසි බලපෑම සම්බන්ධව මෙතනදී වාචික අවවාදයක් ලැබෙනවා දැනටමත් කොටුවේ අවසන් කියලා එතකොට කරන්න ආපු කාරණේ සම්බන්ධව මානසික ඒකාග්‍රතාවය විඳලා ගිහිල්ලා යම් කලබලකාරී තත්ත්වයකට පත් වෙලා මේ සමාජ බලපෑම කියන්නේ මිනිසුන් ආරක්ෂා කරගෙන ඉන්න කටයුත්තක් කියන එක. ජීවිත ආරක්ෂා කරගෙන. අපිට පෙන්වන්න පුළුවන් ඔක්කො ක්‍රියාත්මක වෙන විදිය. සර් පුළුවන් කොටස ක්‍රියාත්මක කරන්න පුළුවන්. පුළුවන් සර්. වහාම ගත්තලු. ඔබ දැක්කවත් ආරක්ෂාවට කොටු වෙනසක්. වහාම ගත්තලු. ඔහු කටින් කියන්නේ. මේක සාමාන්‍යයෙන් ඔගලන් වගේ තරුණ ළමයි හුඟක් දෙනෙක් මේවා කරනවා මේ බොහොම ප්‍රාථමික අවස්ථාව සිටින නිසා දැන් ඔබ කිව්වා අර මට අවශ්‍යම කරන දේ අර චලනයෙන් මේක ක්‍රියාත්මක සිදු වෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් ඒක මේ අවස්ථාවෙත් වැඩ කරන්නේ මේ වගේ අවස්ථාවක තමයි ඒක වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්න ඕන වෙලාවේ වැඩ කරන්නේ නැහැ. එහෙනම් මට මගේ හිතේ ඇති වෙනවා ඔබ ඉතාමත්ම ප්‍රාථමික අවස්ථාවේ ඉන්නේ. නමුත් මේක ඔබ දියුණු කරගන්න. මේක අවශ්‍ය දෙයක්, කාලෝචිත දෙයක්. මේක ඔබ දියුණු කරන්න. දියුණු කරගෙන ආයි දවසක පුළුවන් වුණොත් මේ අත්පවරට එන්න. ඒ දියුණු වෙච්ච දේ අරගෙන ඇදලා පෙන්නන්න මම හිතනවා එතකොට මම පුද්ගලිකව කැමති ආයෝජනිකයන් හැබැයි අද නෙමෙයි. පුද්ගලිකව මම ඊට වඩා හුඟක් ගැඹුරට ගිය මෙහෙයුම් පද්ධති දැකලා තියෙන හින්දා මම මේකට ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබගේ නිර්මාණශීලීත්වයට සුබ පතනවා. මටත් හිතෙනවා සමාජීය ප්‍රතිලාභ වැඩි නෑ කියලා මේ ප්‍රොජෙක්ට් එකෙන් ව්‍යාපාරයෙන්. ඒක නිසා මම ආයෝජනය කරන්න මේ මොහොතේ සුදුසු නැහැ, සූදානම් නැහැ. අජිත් මමත් ඉන්නේ පදනමෙමයි මම හිතනවා ඔබට අපි සුබ ප්‍රාර්ථනා කරනවා අතාරින්න එපා උත්සාහය අජිත් ප්‍රියංක මහත්මයා හරි අපූර්ව නිර්මාණයක් ලබා දී ඉදිරිපත් කරේ අත්පවුරට ඇතුන්ගේ ආයෝජනයේ නොලැබුණත් ඔබතුමා මේ සොර සතුරු බියෙන් අපේ රටේ මිනිස්සුන්ව බේරගන්න තමයි ඔබතුමාගේ අදහස. මේ කෙනෙක් ඇවිදිනකොට හොරෙක් ගේ ඇතුළට ඇවිල්ලා ඇවිදිනකොට ඒ චලනයෙන් තමයි හඳුනාගන්නේ මේ යන්ත්‍රය. ඊට පස්සේ තමයි කෑ ගහලා කියන්නේ. ඒක හදාගන්න බැරි වුණේ මොකද? ෂණිකව පැන නගුණු තාක්ෂණික දෝෂයක්. නැත්තං ඒක හදලා තිබුණා. හදලා නිමි බාලන්ටක් නිමි තත්ත්වයේ තියෙන බාලන්ටයක් ක්‍රියාකාරීත්වය 100%ක්ම තහවුරු කරලා තියෙනවා. බොහොම හොඳයි. මෙහෙම කරමු. මේ වෙලාවේ අත්පවුර නරඹන ඔබෙන් සමහරක් අයටත් මේ ගැටලුව තියෙන්න පුළුවන්. සොර සතුරු බිය. ඔබ හිතනවා නම් මේක හොඳ නිර්මාණයක් නිෂ්පාදනයක් කියලා. ඔබට පුළුවන් අජිත් ප්‍රියංක මහත්මයාත් එක්ක එකතු වෙලා ඔහුගේ මේ ව්‍යාපාරය දියුණු කරන්න සමාජ ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න අවස්ථාව ලබා දෙන්න. අපිට කතා කරන්න. අපි අජිත් ප්‍රියංක මහත්මයාව ඔබත් සමග සම්බන්ධ කරන්න. අජිත්
ඔබට ජය. මම ස්තුතියි. සමාජ ව්‍යවසායක පාරිභෝගිකයන් වගේම ප්‍රතිලාභීන් යනුවෙනුත් ඉතා වැදගත් පාර්ශවකරුවන් සිටිනවා. බලන්න මේ ඊළඟ සමාජ ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් කවුද කියලා. රුණාලි දිල්රුක්ෂි දිවුලපිටිය අයිබෝවන් 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 අත්පෞරින් අවසරයි මම රොනාලි දිල්රුක්ෂි මම ආවේ දුනගහ දිවුලපිට ප්‍රදේශයෙන් මම පංචාලා නිපයුම් නමි ක්ෂණික ආහාරයට ගත හැකි චට්නි වර්ග මෝජු වර්ග නිෂ්පාදනය කරනවා අද සමාජයේ බහුලව තියෙන කොලෙස්ටරෝල් ගැටලුවක් ඒකට විසඳුමක් වශයෙන් උත් ඊටමතරව අපේ ගාමීය ප්‍රදේශවල ගොඩක් මේ කොස් දෙල් වැනි ආහාර ගොඩක් මේ වැවෙන කාලෙදී වැවිලා ගස්යට නරක් වෙලා කුණු වෙලා යනවා ඒ වගේ මේවා වෙළඳ පොළට ගෙද්දිත් ඒවා නාස්ති වෙනවා කුණු වෙලා ඒ වගේ ඒවා යම් කාලවලදී ගොඩක් අඩු වෙනවා ඒ නිසා ඒවට පිළියමක් වශයෙන් කොලෙස්ටරෝල් ගැටලුවට පිළියමක් වශයෙන් කරපිංච පේස්ටියත් අනිත් ආහාර කල් තබා ගත හැකි ලෙස අපිට යම් නැති කාලවලදී ආහාරයට ප්‍රයෝජනෙට ගන්න කුණු වෙලා නාස්ති වෙලා විනාශ වෙලා මැසි මදුරු බෝ වෙන වයින් වලක ගන්න කොස් දෙල් වැනි වලිනුත් ඒ වගේ අඹ ඇම්බරෙල්ලා බටු වගේ දෙවන චට්නි මොඩු වර්ග අචාර වර්ග ඒ වගේම මේ පුංචි දරුවන්ට මුරුක්කු පාන් පිටි වලින් මුරුක්කු හදනවා ඒව වෙනුවට මට පුළුවන් මේ කොස් වලින් බයිට් වගේ අපේ ඉපරණි කාලේ දුන්න අපේ දෙමව්පියෝ අපිට දුන්න කොස් වලින් බයිට් පත්පැණි දාලා ඒ වගේ දේවල් මම නිෂ්පාදනය කරනවා සුපිරිද වෙනද සෙල් වලට දාන්න තමයි මගේ බලාපොරොත්තුව තියන්නේ ඒවට අවශ්‍ය මැෂින් උපකරණ ගොඩක් දේවල් කාර්ය තියන කරගන්න ඒකට මම ලක්ෂ 15ක් ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙනවා ඒකට මම කොටස් 120ක් ඔබතුමාලට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ නිෂ්පාදනයේ වෙළඳපොලේ තියෙනවද? ඔබ යම් වෙළඳ සැල් කියන්නේ අපවට වෙළඳ සැල් තියෙනවා. අපේ අවට වෙළඳ සැල් තියෙනවා. කොළඹ ප්‍රදර්ශනවලදී අපි සම්පත් බැංකුවෙන් අපි වෙළඳ ප්‍රදර්ශනවලට යොමු කරනවා. එතකොට අපි දානවා කොළොන්නාවේ කඩයක් තියෙනවා. ඒකට දාන විදාතා පොළවල් තියෙනවා කොළඹ අපේ ගමේ. ඒ වගේ තැන්වල දාන ඊට අමතරව ගාමන්ට් ෆැක්ටරි තියෙනවා අපේ ගම්මාවට ගොඩ ආරියක් විශාල වශයෙන්. ඒවට අලෙවි කරනවා. දැනට කොච්චර විතර ඔබතුමිය මේ වෙළඳපොලට මාස්පතා කොච්චර දානවද සමහ මාස්පතා බටු මෝජු වලින් බෝතල් 100ක් මම නිෂ්පාදනය කරනවා එක එක කාලවලදී එක එක මිල මේ වෙනස් වීම වෙනවා පොඩි පොඩි වෙනස් වීම වෙනවා ඒ වගේ 100ක් 90ක් 110 ඔය වගේ ප්‍රමාණික තමයි මම බෝතල් වර්ග වලින් නිෂ්පාදනය කරන්නේ गुणात्मक भाव कति अब सीएल विश्वास करना नमूत आयोजक मम्मी आयोजन करवास्था मगे मट तीन लेखन प्रश्न दिएवागे निष्पादन ऋजुअ आहार गण देवल मेवा देह मिनस बला अडमशे मनोहार अमति अवश्यम विना वाट आहलपहल दर आहलपहल गिवाट दाने खड़वा दाने इतनी हाट इसहट गीतर वोट मे दिग्गालीनो पावत्वागनी अ पुलवास मम पौजलिको हिता मेकट वाट मनोहर अमति तिबुना ना අපිට මට පෞද්ගලික උදව් කරන්න අනිවාර්යයෙන්ම තිබුණා නැත්නම් ආයෝජනය කරන්න තිබුණා මේ උත්සාහය අතාරින්න එපා මොකද ඔයාට ශක්තිය තියෙනවා ඉස්සරහට යන්න මමත් පුද්ගලිකව මේකේ ඉන්වෙස්ට් කරන්න කැමති වෙන්නේ නැහැ නමුත් අපි ආයෝජනයක් කරා මීට ටිකක් කිට්ටුවෙන් යන ඉකෝ ෆුඩ් කියලා ඩ්‍රයි ෆුඩ් ව්‍යාපෘතියකට ඇත්තට මට හිතෙනවා මේ ඔබතුමිය නිකන් ප්‍රාථමික අවධියක ඉන්න හින්දා එයත් එක්ක සම්බන්ධ කරලා මේක ඊළඟ තලයකට ගෙනියන්න පුළුවන් කමක් තියනවා කියලා හිතෙනවා. මොකද අපි එතනට මේ ආයෝජනයක් කළා තියෙනවා. එතුමාට අවශ්‍ය කරන මෙහෙයුම් පද්ධතිත් හොඳටම තියෙනවා. මටයි රොමානිටයි හිතුණා ඇත්තට ඔබතුමිය එයාට සම්බන්ධ කරොත්
එතකොට පුළුවන් ඔබතුමියට මේ අවශ්‍ය කරන මූලික දේට යොමු කරලා ඒ මේ 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 මේවා ටික හදන්න එයාට පුළුවන් වෙයි මේක පැකේජ් කරලා ඩිස්ට්‍රිබියුට් කරන ලෙවල් එකට ගෙනියන්න කියන මට හිතෙනවා රවි 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 ඉන්න මේ අවස්ථාවේදී අත්පවරින් ආයෝජනයක් සඳීප හැදී නැහැ ටු අමුතු ඔබට ඉදිරියට මේ සැලසුමක් සාකච්ඡා කරලා පියවරෙන් පියවර කොහොමද කරන්න කියලා අපි සාකච්ඡා කරමු අපේ ආයතනත් සමග හරි සර් ඔව් ස්තුතියි රොනාලි දිල්රුක්ෂි මහත්මිය ඔබ ඇත් පවුරට ඇවිල්ලා අද ඔබේ මේ වටිනා ආහාර නිෂ්පාදන ඇත්තුන්ට ඉදිරිපත් කරන ආයෝජනයක් වෙන්නේ ආයෝජනයක් ලැබුණේ නැහැ නමුත් ඇත්තුන්ට හරි උමනාවක් තිබුණා ඔබතුමියගේ මේ ව්‍යාපාරය තව හොයලා බලලා හැකිනම් ආයෝජනයක් කරන්න ඉදිරියට දියුණු කරගන්න संबंध कर उदौ कर प्रमति साहति के ඔබට ආයෝජනය කරන්න උනන්දුවක් නැති වුණත් ඔබට පුළුවන් මේ රොනාලිගේ පංචාලා නිපැයුම් මිලදී ගන්න ඇනවුම් කරන්න වැඩි වැඩියෙන් ඇනවුම් කරන්න ඒ මගින් ඔබට පුළුවන් රොනාලිගේ මේ සමාජ ව්‍යාපාරය දියුණු කරන්න උදව් කරන්න ඉතින් අපි ආරාධනා කරනවා ඔබට අපත් සමග සම්බන්ධ වෙන්න අප රොනාලි මහත්මියව ඔබත් සමග සම්බන්ධ කරන්න රොනාලි මහත්මිය ඔබතුමියට ජයෙන් ජය At Power, Second Mission. At Power ඒ සැබෑ ප්‍රතිඵල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 10කින් විතර. ඒ ඔබෙන් At Power ඒ මීළඟ සමාජ ව්‍යවසායකයා. නිලන්ත ගුණසිංහ පාදුක්ක. आयुभवन मम नीलांत गुणसिंह पादुकें मम समाज व्यवसाय हटेट नव निष्पादन करंड उत्साहकला रणवीरवांगे इदिरी प्रयत्न हंधात मे व्यापार खटकरण हंधात नव निष्पादन खटेट दुराकथन सियलुम पद्धति पालने कारण पुलवांगी दिए लोकित ओनाम तनक पालने कारण पुलवांगी दिएट एवगेम एक मम उत्साहकला वगाबिमलट सह कर्मा शालावलट मेक आयोजन करतकोट मेके मम मुलिम आयोजन कला लक्ष दहायक प्रमाण मेके बेलेकड़ निमकरणी अंड दवृद्ध करणी अनवा मट अवश्यलातीन वा तवत् लक्ष दहत्र मारकोट साक् मेके इद्रीट करगणी अन्न दिनट मम मे उदाहरण हटिट तन कीपेक क्रियात्मक पवती नो मम निष्पादन कोटस यम किसी तनकट सविकराम अपे ओनम फोन नेहकिंग टच फोन नेहकिंग रोटर फोन नेहकिंग वगे ओनम फोन नेहकिंग अब नंबर डाल कर पवनिम मेके क्रियात्मक आक्रीकरण पुलवा मेके ओनम हाई पवर मेषीनरी लो पवर मेषीनरी फैक्टरी वर्ल्ट कंपनी वर्ल्ट गिवाल वर्ल्ट मे हेमत सविकल तीन तन तनटा कोल अद्दीन अपीन दिहागे अपी को प्रश्न वेलावक अब गेदर मनोहर ऑफ करना अब पुलवांग अपे दुर्गतने पावचल अदे कर किसीम दिह राउट सिग्नल अकावश्यन एपे अकावश्यवेन एवगेम किसी मीडिया का मेकट स्मार्टफोन अवश्यत किसीम फोन अवश्य गिदर फोन पाचकान पुलवा लैंड फोन पाचकान पुलवा अभी नंबर डायल करना कल विरल इट पास अभी अभी एक दिन डायल पैड देखे तीन नंबर सली एक देखो तुनो हो आप कमी नंबर कलिंग
ක්‍රියාත්මක කළ තියෙන විදිහට ප්‍රෙස් කරපු ගමන් ඒ අදාළ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ඒකම නැවත අපි අංකණය කළොත් නැවත ඕෆ් කරන්නත් පුළුවන්. ඔබේ තියෙන පසුබිම මොකද්ද? ඔබ කවුද? මම මුලින්ම මගේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ උසස් පෙළින් පස්සේ මම තරුණ සේවයකට සම්බන්ධ වුණා. තරුණ සේවය සභාවේ. ඒකේ මේ ශාස්ත්‍රයට සම්බන්ධ අපාතමාලම් කරගෙන ගියා. ඊට පස්සේ සිටි ඇංගිල්ස් ඩිප්ලෝමා ලෙවල් එක දක්වා කරගෙන ගියා. තාමත් කරනවා සමහරක් විෂයන්. එතකොට රත්නපුර තරුණ සේවය කිනුත් මට උපදෙස් ලැබුණා මේ ව්‍යාපාර කරගෙන යන්න. ඔබ මේ විෂය පිළිබඳ අධ්‍යයනයක් ලැබුව කෙනෙක්. ලැබුවා. අවුරුදු 22ක තියෙනවා. හොඳයි හොඳයි. අපිට පොඩක් කරලා පෙන්නන්න පුළුවන්ද? හරි හොඳයි. මම දැන් මේකත් එක්ක සම්බන්ධ වෙලා මේ යුනිට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔව්. මම දැන් එක මම මේ සයිරන් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එක කියන අංකනේ. මොකද්ද මේ අංකය? එක. එක කියන අංකනේ නිකම්ම ඩයල් කරපමනින් මෙයා ක්‍රියාත්මක වෙනවා. නැවත අපි අංකණය කරපු ගමන් ඒක ඕෆ් කරන්න පුළුවන්. ඒතර දෙක කියන තුන කියන එක මම මේ දැන් උදාහරණයට මේ බල්බ් එක මේ ප්‍රධාන විදුලියෙන් වැඩ කරන බවට පෙන්වන්න තමයි දෙක කියන බල්බ් එක මම සඳහන් කරලා තියෙන්නේ. ඒක අපි ක්‍රියාත්මක කළොත් අපි මේක මෙතන අපි ළඟ හිටියට Wi-Fi වලින් කරනවා වගේ පේන දුරක් පමණක් නෙවෙයි පිට රටක ඉඳන් හරි දැන් මේ වෙලාවේදී ඔෆිස් එකකින් ලෑන්ඩ් ලයින් එකකින් හරි මේ ලයිට් එක ඔෆ් කරන්න පුළුවන්. ඔව් පුළුවන් පුළුවන්. දැන් මම මේ ආයතනය ප්‍රෙස් කරාම මේක ඔෆ් වෙනවා. දැන් මේ හයි පවර් මැෂිනරි වලටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි මම මේ ඩ්‍රිල් එකක් වගේ එකක් පාවිච්චි කළේ. දැන් මේක ඒක අංක 4ට මම දාලා තියෙන උදාහරණයක් හැටියට ඒක ක්‍රියාත්මක කරන්න. අපි දු ගෘහස්ත ගෙදරකට ගෙදරකට මේක පාවිච්චි කරන මේකේ තියෙන ප්‍රයෝජනයක් කියන්නේ මට අපිට පුළුවන් ගේට්ටුව අපි දැන් දාලා තින්නේ ක්‍රියාත්මක කරන්න ගොඩක් වෙලාවට මැෂිනරි ක්‍රමයටනේ. එතකොට ගේට්ටුවට මේක සවි කළ තියන්න පුළුවන් වතුර මෝටරේට. එහෙම නැත්නම් ගිනි ගැනීම අවස්ථාවකදී ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණේ වගේ. ඉතින් අපිට ප්‍රයෝජනක් වෙනවයි කියන හිතන ඕන වෙලාවකදී මේක පාවිච්චි කරන අවස්ථාව හැටියට ප්‍රයෝජනවත් වෙනවා. මට තියෙන ප්‍රශ්නේ වැනි වාතාවරණයකට අපේ ලංකාවේ වගේ රටක මොකද ඔය අයිටම්ස් ඔක්කොමත් අපි පිට රටින් ගන්න ඕනේ. ඒතකොට මෙතන වෙන්නේ ඇසෙම්බ්ලිං එෆර්ට් එකක් විතරයි. කොටසක් එහෙම තියෙනවා. මම නිෂ්පාදනය කරන කොටස ගෙන්නන්නේ නැහැ. ලංකාවේ කරපු නිපොයමක් හැටියට මම අගය කරනවා. නමුත් මම මෙතන මට අවශ්‍ය කරන අර සමාජ සුබලපෑම මම දකින්නේ නැහැ. ඒකෙ හින්දා මම මේ වගේ දෙයකට මේ ආයෝජනය කරමින් කරන එකෙන් ඉවත් වෙනවා. දැන් මේ රණවිරු ඒ කට්ටිය මේකට සම්බන්ධ වෙලා තියෙනවද දැනට? නෑ සම්බන්ධ වෙලා නැහැ. ඒක අදහසක් පමණයි. කතා කරලා තියෙනවා. ඒ මට පේන්නේ සමාජ ප්‍රතිලාභ අඩුකමක් ඒ දැනට තියෙන තත්ත්වය අනුව. ඒ නිසා මේ මොහොතේදී මට ආයෝජනයක් කරන්න හැකියාවක් නැහැ. ඒත් ඉදිරියට සමාජයේ ප්‍රතිලාභ ගොඩක් එනවා නම් මේ වගේ ව්‍යාපාරයකට අපිට බලන්න පුළුවන්. මට මේ ශාස්ත්‍රය පිළිබඳ තියෙන අඩු දැනීමක් ඒ නිසා මමත් මේ සම්බන්ධයෙන් ආයෝජනයකට මේ වෙලාවේ සූදානම් නැහැ. මට ඇත්පෞරේ අවසර ඇතුව මම දවසකට කැමතියි ඔබතුමාට ආරාධනා කරන්න අපේ සමාගමේ පරීක්ෂණාන්තය ලේසර් තාක්ෂණයෙන් තියෙන පරීක්ෂණාන්තය. ඔබතුමා ඒක බලන්න. මට පුළුවන් ඔබතුමාව අරගෙන යන්න මේ ටෙලි ලොකු ජනේලයක් ගාවට මේ ටෙලි ලොකුට ලෝකේ දකින්න. මට ඔබතුමාට උදව් කරන්න පුළුවන් ඒ දේ කරන්න. මේ අවස්ථාවේදී මම ආයෝජනයක් ගැන නොම්බර වලින් කියන්නේ. නමුත් සමහර විට ඔබ බලාපොරොත්තු දෙයට වැඩි ආයෝජනයක් ලැබෙන්නත් පුළුවන්. ඒ මන් දකින්න දේ ඔබතුමා ගාව තියෙනවනම් අවංකම ඒ දේ මට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මට පුළුවන් ඒ දේ කරන්න. නමුත් අපි පසු දිනක මේ පිළිබඳව නැවත සාකච්ඡා කළ යුතුයි. ඇත්පෞරේ අවසර ඇතුව නිලන්ත මහත්මයා ඇත්පෞරට ඔබ අද හරි අපූරු නිර්මාණයක් ඉදිරිපත් කළේ. මේ ජංගම දුරකථනයෙන් දුරස්ථව පාලනය කළ හැකි උපකරණ. ඔව්. ඒක තමයි ඔබතුමාගේ නිර්මාණය. මගේ නිර්මාණය. දැන් එතකොට මේ තාක්ෂණය භාවිතා කරලා කැමති කෙනෙක්ට ඕනෑම තව නව නිර්මාණයක් කරන්න පුළුවන්. පුළුවන්. ඇත්තු ආයෝජනය කළේ නැති වුණත්
ගාමිණී සපරමාදු මහත්මිය කැමති වුණා ඔබත් සමග එකතු වෙලා ගමනක් යන්න. මොකද හිතෙන්නේ? ඇත්තම සතුටුයි. මට ඕනේ උනේ ඇත්තම එතුමන්ලත් එක්ක කතා බහ කිරීම පමණක්මත් මට සතුටක්. හරිින් මේ වගේ ස්ථානයකට ඇවිල්ලා මේ වගේ අවස්ථාවක් දුන් සමාජ ලොකු මෙහෙවරක්. ඉතින් අපිට මට ඒක ලොකු සතුටක්. ඉන් විතරක් නෙමේ නිලන්ත මහත්මයා මේ වෙලාවේ ඇත්පවුර නරඹන මේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අතරින් කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් ඔබතුමාගේ මේ තාක්ෂණය භාවිතා කරලා තව අලුත් දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්න. මේ ඔබේ අවස්ථාව කතා කරන්න අපට අප නිලන්ත මහත්මයාව ඔබත් සමග සම්බන්ධ කරන්න. නිලන්ත මහත්මයා ඔබට ජය. බොහොම ස්තුතියි. සමාජ ව්‍යවසායකයන් වෙනුවෙන් සම්පත් බැංකුව ලබා දෙන සම්පත් සවිය ගිණුම් සේවා විශේෂ පැකේජ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු ජානක කරුණාරත්න මහතාටින් ලබා දුන්නා. සමාජ ව්‍යවසායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබා දෙන රුපියල් මිලියනයක් වටිනා හදිසි අනුතුරු ආවරණ රක්ෂණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රාදේශීය අලෙවි කළමනාකරු දීපාල් නවගමුව මහතාටින් ලබා දුන්නා. පුද්ගලයෙකුගේ සාර්ථකත්වය මැනිය හැක්කේ ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සහ පරිසරයට සිදුවෙන බලපෑම මතයි. මම එරන්ද ගිනිගේ ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා ලබන ඉරිදත් රාත්‍රී 9ට සම්පත් බැංකුවේ සවි බල ගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත්පවුර දෙවෙනි මෙහෙයුමෙන් අපි හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. වතුර උඩ කඳුවල ඉඳලා ඒ ගංගුරු පතුලට වේගයෙන් ගලන නිසා ඒකාකාරී ශක්තියක් නැහැ එහි. වාතය ගමන් කරනවා. එමිගසමුකුත් නැහැ. ණය වශයෙන් බැංකු ලෝන්ස් කොච්චරක් තියෙනවද? ඒක තමයි සේනානි වල තියෙන විශේෂත්වය. ලොකු කොටසක් ගන්න ඕනේ ඒ network එක හදාගන්න. එකක් නිපදවලා එකක් කලවි කරලා තියෙනවා. පහදලා දෙන්න පුළුවන් මොකද?